අයිබෝන් සමට කලින් දවසේ සියලු පුවත් ප්‍රථමයෙන්ම කියන්නට අපි සූදානම් සියද සෞස ප්‍රවෘත්තිකාශ්‍යයි ආරම්භ වන්නේ මම උදේශාණිඩ මේ ගෙදර මම රුවනි කාකුමාරදාස ප්‍රථමින් අවධානයේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක අවශ්‍යතාවය අගමැති පහදයි අලුගෝසු පුරප්පාඩු පෙරවීමට බන්ධනාගාරය සැරසෙයි තෙල් මිල වැඩිවීම සම්බන්ධව හිටපු ජනපතිගෙන් විශේෂ නිවේදනයක් තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට විජය කලා සම්බන්ධව නවීන්ගේ පෞද්ගලික මතය ප්‍රථමයෙන් දේශීය පුවත් ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ මධ්‍යම පළාත් මෙහෙයුම් කමිටුව මහනුවර ජනාධිපති මන්ත්‍රීදී ඊයේ රැස් වුණා ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ මධ්‍යම පළාත මෙහෙයුම් කමිටු රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා ඒ මහනුවර පිහිටි ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත ක්‍රියාවට නැංවූ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය සඳහා පෞද්ගලික අංශයේද දායකත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වෙමින් පවතිනවා දිළිඳු ජනතාවගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන් ව්‍යාපෘති රැසක් මෙවන විටත් ක්‍රියාවට නැංවා ඇති අතර එහි ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ගැටලු සාකච්ඡා කිරීම මෙහිදී සිදු වුණා මම හිතන්නේ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ සම්බන්ධයෙන් මේ වන විට වඩාත් දැනුවත් වී තිබෙනා වගේම පැහැදිලි ප්‍රගතියක් අපිට දකින්නට තිබෙනවා. සෑම කෙනෙකුටම ඒ අවබෝධය තුළ මේ ව්‍යාපෘතිය සාර්ථක කිරීමට හැකියාව ලැබෙයි කියලා. මේ ගම්මාන තෝරා ගැනීමේදී කිසිදු දේශපාලන පක්ෂභේදයකින් තෝරගෙන නැහැ. මේ වැඩසටහන එකවරම ජාතික මට්ටමින් ලංකාවේ සියලුම ග්‍රාම සේවා සම්මල අපි ක්‍රියාත්මක කළෙත් නැහැ. වසරින් වසර තමයි මෙය ඉදිරියට මේ විදියට යන්නේ. මේක සෑම දිනම සාමූහිකත්වයෙන් කැපවීමෙන් මේ රටේ දුප්පත්කමෙන් රට නිදහස් කර ගැනීම සඳහා සියලු දෙනාම එකට එකතු වෙලා කළ යුතු දෙයක්. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඇති කිරීමේ නීතිය පාර්ලිමේන්තුව මගින් සකස් කළ යුතු බව අග්‍රාමාත්‍ය රණවීර වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍ය මේ බව සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති සුභග ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයට එක් වෙමින්. අධ්‍යාපන අමාත්‍යාංශය මගින් හඳුන්වා දුන් සුභග ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවය අද කොළඹදී පැවැත්වුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජකාරිය වසම් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.එස්. රාධාකෘෂ්ණන් සහ අධ්‍යාපන අමාත්‍යාංශ අධීක්ෂණ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙහිදී දරුවන් දහසකට පමණ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සිදු වුණා. රනිදු රන්දිව් වික්‍රමරත්න නාලන්දා විද්‍යාලයේ කොළඹ උදේශිකා කුමාරී සේනානායක තරිඳු දසුන් ගාල්ල මහින්ද විද්‍යාලය අධ්‍යාපන ප්‍රමිතිය ඇති කරන්න ඕනේ. ඇති කරන රටවල් තමයි ඉදිරියට යන්නේ. නැත්නම් ඒ රටේ සමහර පාසල් ඉදිරියට යනවා. ඒත් අනික්ව ඉදිරියට යන්නේ. අඩු පහසුකම් තියෙන පාසල් වලටත් ඒ පහසුකම් ලැබුණා නම්, ඒ ගුරුවරු තිබුණා නම්, ඒ ප්‍රමිතිය තිබුණා නම් අද මීටත් වඩා දක්ෂකම් පෙන්වන්නට අවස්ථාව තියෙනවා. අතීතය ගැන දැන් කතා කරලා වැඩක් නැහැ. අනාගතයට හිතන්න ඕනේ. ජාතික අධ්‍යාපන ප්‍රමිතියක් ඇති කිරීමේ නීතිය පාර්ලිමේන්තුව සකස් කරන්න. ඒ ප්‍රමිතීන් අනුව තමයි පාසල් වලට ක්‍රියාත්මක කරන්න තියෙන අවුරුදු දෙක තුනක් කල් දීලා දැන් අවධානය යොමු වෙලා තියෙන්නේ. පහසුකම් ලබා දෙන ගමන් ප්‍රමිතිය දියුණු කිරීමේ මේ සියල්ලෙම බලන්නේ 2025 වෙනකොට අපිට වුවමනා හොඳ අධ්‍යාපන ක්‍රමයක් මෙහි බිහි කරන්න. ජින් පියාජේ කියනවා අධ්‍යාපනයෙන් වේ යුත්තේ නව නිර්මාණකරුවන් බිහි කිරීම මිස හැමදාම කරපු සම්ප්‍රදායික කරපු දේවල්ම කර කර සිටීම නෙමෙයි කියන එක. එහෙනම් අධ්‍යාපනයේ වේ යුත්තේ නව නිර්මාණ කිරීම, දේවල් යාවත්කාලීන කිරීම, ඒ වගේ දවසින් දවස වෙනස් වෙන අලුත් වන මේ දැනුමත් එක්ක ඉදිරියට ගමන් කිරීම. මේ රටේ දියුණු කරන්න පුළුවන් හොඳම සම්පත මානව සම්පත. අපි මොන භෞතික සම්පත් දුන්නත් මානව සම්පත දියුණු කිරීමෙන් පමණයි අපිට ඉස්සරහට යන්න පුළුවන්කම තියෙන්නේ. අපේ අමාත්‍යතුමා අග්‍රාමාත්‍යතුමාගේ කිට්ටුවෙන් වැඩ කරන නිසා අපේ අමාත්‍යාංශයට විශේෂ අවධානයක් යොමු කරනවා. එවාගේ ජනාධිපතිතුමා අධ්‍යාපන ගැන විශේෂ උනන්දුවක් තියෙන පුද්ගලයා හැටියට අපිට අඳුරලා දෙන්න පුළුවන්. තෙල් මිල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය උපුටා ගන්නා ලදී.
සති 8ක කාලයක් ඇතුළත දෙවැනි වරටත් ඉන්ධන මිලේ වැඩිවීමක් අපි අත්දකින පළමු අවස්ථාව මෙය විය හැක. අද පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 145ක් වන අතර ඩීසල් ලීටරයක මිල රුපියල් 118ක් වේ. බොරතෙල් බැරලයකද අද දවසේ ලෝක මිල ඇමරිකානු ඩොලර් 74ක් පමණ වේ. බොරතෙල් බැරලයකට ඇමරිකානු ඩොලර් 74ක් යනු අපේ ආණ්ඩුව රට පාලනය කළ සමයට වඩා බෙහෙවින් අඩු මිලකි. අද දේශීය ඉන්ධන මිල අසාමාන්‍ය ආකාරයට වැඩි වී ඇත්තේ ඇයිදැයි ආණ්ඩුව ජනතාවට පැහැදිලි කළ යුතුය. නවතම මිල වැඩිවීම සාධාරණීකරණය කිරීමට මිල සූත්‍රයක් ගැන කතා කරනු අපට ඇසුණත් කිසිවෙකුත් එවැනි සූත්‍රයක් දැක නැත. ආණ්ඩුව මේ සැරසෙන්නේ ඉන්ධන මිල නිතරම අඩු වැඩි කිරීම තුළින් අවුරුද්ද අවසානය වන විට ඉන්ධන අලෙවියෙන් වැඩි ආදායමක් ලබා ගැනීමටය. ආණ්ඩුව මේ ඉන්ධන මිල වැඩි කිරීම සිදු කළ සූක්ෂම ආකාරයද ජනතාව නිරීක්ෂණය කළ යුතුය. මුලින්ම ඉන්දියන් තෙල් සමාගමට මිල වැඩි කිරීමට ඉඩදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැරණි මිලටම විකුණයි. ටික දවසක් ගොස් ඉන්ධන මිලට වැඩි මුදලක් ගෙවීමට ජනතාව හිත හදාගත් පසු ඛනිජ තෙල් සංස්ථාවේ මිලද වැඩි කරනු ලබයි. එක් වරම ඉන්ධන මිල වැඩි කිරීමට වඩා ඒ ආකාරයට වැඩි කිරීමෙන් ජනතා විරෝධය පාලනය කර ගැනීමට ඔවුන් මාන බලයි. මේ සියල්ල කරනු ලබන්නේ ඉන්ධන මිල හැසිරවීම තුළින් ජනතාව මහා පරිමාණ සූරාකෑමකට ලක් කිරීමට බව පැහැදිලිය. උපුටා ගැනීම අවසන්. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති. මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමු වීමත් සමග පුරප්පාඩු වූ අලුගෝසු තනතුරු සඳහා නැවත ආයුධපත් කැඳවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. ඒත් සමග අද පැවති මාධ්‍ය සාකච්ඡා කිහිපයකදීම මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මරණ දඬුවම ශ්‍රී ලංකා ඉතිහාසයේ රාජ්‍ය පාලනය තුළ ඉතා දරුණු වැරදිකරුවන් වෙත ලබා දෙන ලද දඬුවමක් ලෙස සැලකෙනවා. ශ්‍රී ලංකා ඉතිහාසයේ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ආරම්භ වූ එල්ලුම් ගස ශ්‍රී ලංකාව යටත් විජිත සමයේ නිදහස් වූ පසු කාලවකවානුව වූ 1977 දක්වා ක්‍රියාත්මක වුණා. 1977 වර්ෂයෙන් පසුව අද දක්වාම එල්ලුම් ගස යළි ක්‍රියාත්මක කිරීමට කිසිදු රජයකට හැකියාවක් ලැබුණේ නැහැ. අධිකරණය විසින් වර්ධකර වූ පුද්ගලයෙකු එල්ලා මැරීම සිදු කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් නියම කරන ලද දිනයකට අනුවයි. එහෙත් යලිත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට වත්මන් රජයේ අවධානය යොමුව තිබෙනවා. ඒ රට තුල දිනෙන් දින ඉහළ යන මත්ද්‍රව්‍ය චාවාරම මැඩ පැවැත්වීම සඳහායි. ඊයේ හවස වෙනකොට අධිකරණ අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියා මත්ද්‍රව්‍ය නිසා මරණීය දඬුවමට නියම වී ඒ එසේ මරණීය දඬුවමට නියම වීමෙන් පසුවත් පුළුල් ලෙස මහා මත්ද්‍රව්‍ය ජාවාරම් කරන මරණීය දඬුවමට නියම වෙච්චවන්ට මරණීය දඬුවම දීමට මම මගේ අස්සන යොදනවායි කියන එක මම කියන්න ඕන. මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට නම් මෙතෙක් පුරප්පාඩුව පවතින අලුගෝසු තනතුර සඳහා පත් කිරීම සිදු කළ යුතුයි. මේ වන විට දිවයිනපුරා සිටින බන්ධනාගාරවල මරණීය දඬුවම් නියමන සිරකරුවන් 374 දෙනෙක් ඉන්නවා. ඒ වගේම මරණීය දඬුවම් නියම වෙලා අභියාචනය කරපු 874 දෙනෙක් ඉන්නවා. මේ අතර ඉන්නවා මත්කුඩු ජාවාරම් වලට සම්බන්ධ රැඳ විදිනුත් මේ වන විට මෙරිකට බන්ධනාගාරයේ විතරක් 1000 දෙනෙක් ඉන්නවා. විදේශිකයන් 6 දෙනෙකුත් ඉන්නවා. පකිස්තාන්, චීන හා යුක්‍රේන් ජාතිකයන් මේ මරණ දඬුවම් ක්‍රියාත්මක කිරීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව අනිවාර්යයෙන්ම ඒ අවශ්‍ය කටයුතු සිදු කළ යුතු වෙනවා. ඒ අනුව අපි මේ වන විට බන්ධනාගාර දෙකක තමයි පහසුකම් තිබෙන්නේ ඊට ප්‍රථම. නමුත් දැන් මේ වන විට එක බන්ධනාගාරයක තමයි පහසුකම් තියෙන්නේ වැලිගල බන්ධනාගාරේ. මේ වන විට ඒ කඹය අපි පකිස්තානයෙන් ආනයනය කරලා තියෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවට වදක තනතුර සඳහා පුරප්පාඩු කිරීමට දැන් අවශ්‍ය කටයුතු කරමින් පවතිනවා. මේ අතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදී රජය විසින් මත්ද්‍රව්‍ය චාවාරමට එරෙහිව ක්‍රියාත්මක කිරීමට සූදානම් වන මරණ දඬුවම පිළිබඳව අදහස් පළ වුණා. අපිට මේකෙදී ප්‍රකාශනයක් දෙන්න කරන්න පුළුවන් කමක් නැහැ. මේ මරණ එක හොඳයි කියලා. නමුත් ජනාධිපති කාර්යභාරයක් හැටියට රටට ජාතියට සම්බුද්ධ සාධනයට ගිරිහැර දින්න වෙනවා නම් එතුමා නීත්‍යානුකූලව කටයුතු කිරීම අපිට ගැටලුවක් කරන්න ප්‍රශ්නයක් කරන්න බෑ. විශේෂයෙන්ම මේ බන්ධනාගාරයේ ඉඳගෙන මේක කරන එක අපේ මුළු නීති පද්ධතියම මිහිලුව. සෙල්ෆෝන් වලින් ඇතුළේ ඉන්න කට්ටියත් එක්ක එකතු වෙලා ජරාව දීලා කෝටිපතියෝ ප්‍රකෝටිපතියෝ 24න් ඇති වෙන ජාවාරම. ඒක මේ ක්‍රමයේ ඇතුළේ අපරාධකාරයෝ බිහි කරපු දේශපාලකයෝම දැන් තොණ්ඩු හදනවා එක එක්කිනාට දාන. කුඩු ගේන්න කුඩු ගේන අයගේ අතර කුඩු දෙන දේශපාලකයෝ මේ තරම් කන්ටේනර් පිටින් කුඩු තොග ගේන්නේ දේශපාලන හයියක් නැති මිනිසු නෙමෙයි. කුඩු විකුණුක 6ට පමණක් කියලා සංශෝධනය විය යුතුයි. සංශෝධනය සඳහා ගෙන ආ යුතුයි. හිට අනිද්දා වෙනකොට එල්ලුම් ගහේ කමෙත් ගේ ඉත අලුත් එකක් ගේන. කොටේෂන් කැඳවයි. ඊට පස්සේ වදකයව ඒ සඳහා ආයුධපත් කැඳවයි. කැඳවල ඉවරුනාට පස්සේ මේ සංශෝධන සඳහා පාර්ලිමේන්තුවට පනතක් ගෙන ආ යුතු වෙනවා. ඒකම විපක්ෂය අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මේෙහිදී පළ වූ අදහස්.
මත්ද්‍රව්‍ය සඳහා බෙදා හැරීමේ කේන්ද්‍ර ශ්‍රී ලංකාව පත් කළා තියෙනවා. එක පැත්තකින් පාතාල ක්‍රියාකාරකම් වැඩි වෙනවා. අනිත් පැත්තෙන් අපේ රටේ අපරාධ සහ කුඩු ජාවාරම ගමට අද ගිහිල්ලා තියෙනවා. අද පාතාලය මර්ධනය කිරීමට අපොහොසත් වෙලා තියෙනවා. වගේම අපොහොසත් වීමට හේතුව ඒ සඳහා ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද ආණ්ඩුව දන්නවා පාතාලය මර්ධනය කරන්න අවශ්‍ය වැඩ කටයුතු ක්‍රියාත්මක කරොත් එහෙම නම්ගම් සහිතව රජයේ ප්‍රබල පුද්ගලයන්ගේ නම් එළියට එන හින්දා ඒක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. අපි ආණ්ඩුවට ඍජුවම චෝදනා වෙල්ල කරනවා මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා අවශ්‍ය නිදහස් පසුබිමක් මේ රට තුල නිර්මාණය කරේ වර්තමාන ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරුන් කෙනෙක් ඉතාම පැහැදිලි. මේ ආණ්ඩුව බලයට ආවේ එදා තෙල් මිලේ අපි අය කරන බදු ගාස්තු ඉවත් කරලා මේ රටේ ජනතාවට සහන දෙනවා කියන එක. බොහොම පැහැදිලිව අද වෙනකොට තෙල් ලීටරයකින් රුපියල් 66.750ක් බද්දක් ගහනවා. ඩීසල් ලීටරයකින් ඒ වගේම පෙට්‍රල් ලීටරයකින් රුපියල් 34.730ක් මේ වෙනකොට අද බද්දක් ගහනවා. එදා බොරු කියලා ආපු ආණ්ඩුව වංචනිකයන් බවට ජනතාව ඉදිරියේ ඔප්පු වෙලා ඉවරයි. මේ ආණ්ඩුව දඩ ගහන, බදු ගහන, ගඳ ගහන අසුචි වලකට වැටලා ඉවරයි. මේ රජයට බදු වශයෙන් ගෙවන විශාල මුදලක් වාහනයක් ආනයනය කරනකට. වාහන ආනයනය බද්දක් ගෙවනවා, බලපත්‍ර බද්දක් ගෙවනවා, කාබන් බද්දක් ගෙවනවා, රක්ෂණ බද්දක් ගෙවනවා, ලීසින් බද්දක් ගෙවනවා. මෙවැනි ආකාරයේ බදු ගණනාවක් රජයට ගෙවන වාහනයක් නඩත්තු කිරීමට. දැන් කියනවා ඒ වාහනේ නඩත්තු කිරීමටත් යම්කිසි මුදලක් යන නිසා, ඒ මුදලත් වියදම් කරන්න සිදු වෙන නිසා, එහෙම පුද්ගලයෝ ඉන්නවා නම් ඒ පුද්ගලයන්ටත් බද්දක් වෙනම බද්දක් හැටියට එකතු වෙනවා කියලා. ඕනෑ තරම් පුද්ගලයෝ යනවා තමන්ගේ ව්‍යාපාරික කටයුතු කරගන්න විදේශගත වෙන පුද්ගලයෝ ඉන්නවා. අපි දන්නවා වැඩිහිටියෝ බොහෝ දෙනෙක් ඉන්නවා දඹදිව මේ ආණ්ඩුව කියනවා එහෙම යන්න එපා, එහෙම යනවා නම් බද්දක් වදිනවා කියලා. ඉදිරියේදී මං හිතනවා කටුනායක ගුවන්තොටුපලේ ආදායම් බදු කාර්යාලිකුත් අරින්න පුළුවන්කම තියෙනවා මේ ආණ්ඩුවට. විජේකලා මහේෂ්වරන් අමාත්‍ය දුරින් පමණක් නොව මන්ත්‍රී දුරින්දී ඉවත් කළ යුතු බව තමාගේ පෞද්ගලික මතය බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය නවින් දිසානායක මහතා පවසනවා. අමාත්‍ය මේ බව සඳහන් කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී. දිගටම විපක්ෂයෙන් ගෙනියන ජාතිවාදී ලයින් එක. ඒක මං හිතන්නේ ජාතිවාදේ වපුරන්ඩ කරන උත්සාහයක් හැටියට මම දකිනවා. රටට හිත ඇති නායකයෙකු පත් කරගනිමු. නව ව්‍යවස්ථා උගුර පෙරදුවාට විතරක් මම මේක ප්‍රකාශ කරලා තියෙන්නේ මාචාර්ය මැදගොඩ අබේතිස්ස ස්වාමීන් වහන්සේ. දිගටම උන්වහන්සේ ඇතුළු මේ සෙට් එක රාජපක්ෂ මහතා වෙනුවෙන් හා පුහුට්ටු වෙනුවෙන් පෙනී සිටිනවා. හමුදාපතිතුමත් සමග මා කතා කරා මේ සම්බන්ධයෙන්. අපි එක කඳවුරක්වත් වහලා නැහැ. අපි අභියෝග කරනවා මේ දැනගන්න මොන කඳවුරද වහලා තියෙන්නේ කියලා. ටිටියට හිතවත් යම්කිසි පිරිස් ප්‍රභාකරන්ගේ පින්තූරය දාලා තාමත් ශ්‍රණිකව යම්කිසි සැමරුම් ටිකක් කරලා තියෙනවා. අපිට මේ තොරතුරු ලැබුණාම රජය ඒට විරුද්ධව ක්‍රියා කරලා තියෙනවා. මේවාට රජයේ අනුග්‍රහය කිසිසේත්ම නැහැ. ඒකට පොඩ්ඩක් තව කල් දෙන්න වෙයි. මාස අපි දෙකක් තුනක් විතර යයි ඒකට. එතන මේ අපි හරියට දැනගන්න අවශ්‍ය තුනේ මොකද්ද කිව්වේ කියලා. ඊට පස්සේ නීතිමය ස්ථාවරය අපි දැනගන්න අවශ්‍යයි. මේක මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනය කරාද නැත්ද කියලා, පක්ෂයේ විනය උල්ලංඝනය කරාද කියලා අපි පැහැදිලි තීරණයක් ගන්න අවශ්‍යයි. පෞද්ගලිකව මම ඉන්නේ එතුමියගේ අමාත්‍ය ධූරය පමණක් නොව එතුමියගේ මන්ත්‍රී ධූරයත් අහෝසිකල යුතුයි කියන මතය තමයි මම පෞද්ගලිකව ඉන්නේ. එහෙම ප්‍රකාශ කරන්න බෑ. ඒ කියන්නේ නොයෙකුත් හැඟීම් ප්‍රශ්න තියෙන්න පුළුවන්. අපිටත් ඒ ගැටලුව තියෙනවා. අපිට උත්තර තාඩන පීඩනයකින්ද අපිත් ඉන්නේ දකුණේ. අපි ගිහිල්ලා ওই වගේ ප්‍රකාශ කරන්නේ නැහැ. ඒ කියන්නේ දේශපාලත්වයේ වුණාම නායකයෙක් වුණාම යම්කිසි විදියකට විනයක් තියෙන්න අවශ්‍යයි. රටේ ඒකීයභාවය ආරක්ෂා කිරීමට දියුරුමක් දෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට. එනවා. ඉතින් ඒ දියුරුම කැඩුවොත් ඒකට පළ විපාක මුණ දෙන්න සිද්ධ වෙනවා. ජයජයවර්ධන මහත්තුමා මේට ඉතාමත් කෙලින් කොන්ද ගැලින් තියාගෙන එතුමා තීරණයක් ගත්තා 1982. අමිතලිංග මහත්තුමා ඇතුළු ඒ විපක්ෂයේ 17 දෙනාම එතුමා පාර්ලිමේන්තුවෙන් පැහැ කිරීමට මේ කටයුතු කරා. ඒ දියුරුම මන්ත්‍රීවරුන් හැටියට ගත දියුරුම විශේෂයෙන්ම ඒටිටියට අනුබල දීමෙන් රට දෙකට කිඩීමේ උත්සාහයක් කිරීම නිසා අමිතලිංග මහත්තුමා ඇතුළේ මුළු විපක්ෂයම එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි 17 දෙනාම එතුමා හිටියද. දෙවැනි නායකයෝ හිටිය පක්ෂයක්. මං හිතන්නේ රණ වික්‍රමසිංහ මහත්තුමාත් වෙන තීරණ ගනී. ඒ වගේම දැන් මේ සතියේ අපි බලාපොරොත්තු වෙනවා අලුත් අධිකරණ නීති පද්ධතියක් පටන් ගන්න. මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් අපි මේ රජයට තියෙන විශාලම චෝදනාවක් තමයි කොරුටි ගාල්ලන්නේ නැති කියන එක. විශේෂයෙන්ම මේ නීති ශාස්ත්‍රයේ ගැටලු රාශියක් තිබෙනවා. නීති දෙපාර්තමේන්තුවේ යම්කිසි අඩුපාඩුකම් තිබෙනවා. මේ නිසාම තමයි මේ කොරුටි ගාල්ලන්න බැරි වෙලා තියෙන්නේ. මේ නළු ටික අහනකොට ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා ඉතාමත් විහිළු සහගත කතාවක්. එතුමාට තියෙන නළු ටික ඉස්සෙල්ලම අහන්න කියලා. මොකද ඇත්ත වශයෙන්ම එතුමා තමයි සාවි වලට ගිහිල්ලා එතුමාට තියෙන නඩු සම්බන්ධව තහනම් නියෝග අරගෙන තියෙනවා.
රැකියා ලබා දීමේදී ජාතික ප්‍රතිපත්තියක් ආරම්භ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඒ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. කලා වාණිජ උපායධාරී බිහි කරන විතරක් ආසන්න වශයෙන් එක උපායධාරියෙකුට ලක්ෂ 10කට වැඩි විදංග. වෛද්‍ය ඉංජිනේරු උපායධාරියෙකුට මේ තියෙන ආර්ථිකය ඇතුලේ ලක්ෂ 15කට වඩා රජයක් හැටියට ජනතාවගේ මුදල් වියදංග. උපාධිය අරගත්තට පස්සේ අනිවාර්යයක් වෙලා තියෙනවා ඒ උපාධිය ලබා ගන්න උපායධාරින්ගෙන් සැලකුණු ප්‍රමාණයකට උපවාස කරන එක, පොරලෝසු කෝණු යට සත්‍යාග්‍රහ කරන එක, පිකටින් කරන එක, උද්ඝෝෂණ කරන එක උපාධියට රැකියාවක් ලබා දෙන එක. සමහරුන්ට තමන්ගේ දෙමව්පියන්ට යුතුකම් ඉටු කරන සංස්කෘතියක් අපේ රටේ තිබුණාට තමන්ට උගන්වපු දෙමව්පියන්ට සලකන්න ක්‍රමයක් නැහැ. දරු පවුලක් පුරනවා ජීවත් වෙන්න පටන් ගන්න වෙන්නේ අවුරුදු 50 දී. 2012 ඉඳලා මේ දක්වා උපාධි ධාරීන්ට රැකියාව ලබා දීලා නැහැ. ජනතා විමුක්ති පෙරමුණ හැටි අපි ඉතා දැඩි ස්ථාවරයක ඉන්නවා, දැඩි ප්‍රතිපත්තියක ඉන්නවා. උපාධි ධාරීන්ට උපාධි ධාරී නොවන උපාධිය ලබා ගන්න බැරි. උසස් පෙළ සමත් වෙච්ච, සාමාන්‍ය පෙළ සමත් වෙච්ච, සෑම මට්ටමක අධ්‍යාපනයේ සමත්කම් ලබන සෑම දරුවෙකුටම රැකියාවක් ලබා දීමට ජාතික ප්‍රතිපත්තියක් හැදෙන්න ඕන. උපාධි ධාරීන්ගේ සියලු අරගල වලට කිසිදු ભેදයකින් තොරව අපි අපේ සම්පූර්ණ සහයෝගය පළ කරමු. ආණ්ඩුව කියන්නේ නැපා JVP එක පිටිපස්සෙන් ඉන්නවා, JVP එක උසි ගන්නනවා නෑ. අපි ඉස්සරහින් ඉඳගෙන ප්‍රබලම මැදිහත් වීම කරන පක්ෂය හැටියට අපි මැදිහත් වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එන්නේ යනවා, ඊළඟට චමල් රාජපක්ෂ මහත්මයා එනවා. කණ්ඩායම අතර යම් යම් ක්‍රමවේදවල හදාගෙන මාධ්‍ය හරහා ප්‍රචාරය වෙනවා අපි දකිනවා. ජනතා විමුක්ති පෙරමුණ හැටියට මේ தத்துவය ඔබතුමා දකින්නේ කොහොමද? මම නම් ප්‍රචාරය වෙනවා කියලා දකින්නේ නැහැ, ප්‍රචාරය කරනවා කියලා තමයි දකින්නේ. දැන් ඔයා මේ ප්‍රශ්නේ අහන්නේ ඒක නිසා. දැන් ඕකෙන් මේ රැකියා ප්‍රශ්නේ තියෙන බලපෑම මොකද්ද? ඕකෙන් අපේ රටේ බඩු මිලට බලපාන්නේ කොහොමද? ඕකෙන් අපේ රටේ මේ දුප්පත්කම අඩු වැඩි වෙන්න බලපාන්නේ කොහොමද? අපේ රටේ උද්දමනයට ඕක බලපාන්නේ කොහොමද? දැන් අද මේ මාධ්‍ය වලට ප්‍රවෘත්ති හදාගන්න අරයාගේ නම මෙයාගේ නම ප්‍රොමෝට් කර කර යනවා. දැන් අහන්න ඕන ප්‍රශ්නේ මොකක්ද දන්නවද? ඒද බීද සීද කියලා නෙමෙයි. මේ ආණ්ඩුවෙන් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳනවද කියලා. නැත්නම් මේ ආණ්ඩුව වෙනුවට වෙන ආණ්ඩුවක් ගෙනල්ලා විසඳන්න පුළුවන් ප්‍රශ්නද මේ තියෙන්නේ කියලා. පැරණි ක්‍රමයට හෝ පළාත් පාලන මැතිවරණයේ කඩිනමින් පැවැත්වීම සඳහා ඒකබද්ධ විපක්ෂයේ සහයෝගය ලබා දීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මේ ආණ්ඩුව ඉහළකයි වගේ තමයි කටයුතු කරන්නේ. එකෙක් ගුණට දෙනවා, අනෙක් එක මඩ දානවා. ආණ්ඩුව කෙසේ වෙතත් ප්‍රාදේශීය සභාවකත් පාලනය කරන්න බැරි තත්ත්වයකට අදපත් වෙලා තියෙනවා. පාතාලේ කටයුතු කරන්නේ ආණ්ඩුවේ මැති අමුතුගොල්ලෝගේ කියන එක රහසක් නෙමෙයි. ඔවුන් ආරක්ෂා කරන්නේ මේ ආණ්ඩුව කියන එක ආණ්ඩුවේ මැති අමුතුගොල්ලෝ කියන එක රහසක් නෙමෙයි. ඒ නිසා පාතාලේ අද ශක්තිමත් වෙලා තියෙනවා. පාතාලේ ආණ්ඩුවේ ඕනෑ පාකම් ඉටු කරන්න මේ පාතාලේ පාවිච්චි කරනවා. රටෙතම මේ ආණ්ඩුවේ පාවිලා තියෙන්නේ මොංගල් ආණ්ඩුව කියලා මේ ආණ්ඩුව හඳුන්වලා දෙන්නේ. ඒ නිසා කඩෙනෙමි රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න කල්ලාදලා තියෙන පළාත් සභා මැතිවරණ කඩෙනෙමින් තියන්න කියන ඉල්ලීම තමයි මේ රටේ ජනතාව කරන්නේ. අපි ආණ්ඩුවට කියනවා අනුක්‍රමයට බැරි නම් පාර්ලිමේන්තුවට සංශෝධනයක් ගේන්න වර්ග ක්‍රමයට කියන්න කියලා. ඒකට අවශ්‍ය කරනවා නම් පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂයේ සහයෝගය අපිට ලබා දෙන්න පුළුවන්කමක් තියෙනවා. කොළඹ රොටරි සමාජයේ 39 වන සභාපතිවරයා තෝරාපත් කර ගැනීම ඊයේ රාත්‍රියේ සිදු වුණා. කොළඹ රොටරි සමාජයේ 39 වන සභාපති පත් කිරීම ඊයේ කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැත්වුණා. එම අවස්ථාවට රොටරි සමාජ ජාලයේ සභාපති දුෂාන් සූසා, කොළඹ රොටරි සමාජයේ හිටපු සභාපති කනිල් හත්තොටු ඇතුළු සමාජිකයන් විශාල පිරිසක් සහභාගී වුණා. මෙහිදී කොළඹ රොටරි සමාජයේ 39 වන සභාපති ලෙස තේරීපත් වුණේ මැනේ පොන්නම්පල මහත්මයයි. සියත සවස හෙපුවත් විකාශනීමවට පත්වෙනවා. දවස මුසුම් කළ තවත් පුවත් දැනගැනීමට ලංකාවේ අංක එකේ සිංහල වෙබ් අඩවිය වන www.siyathanews.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. අපි අලිත් හමුවන්නේ රාත්‍රී 9:30ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය. සුබ සන්ධ්‍යාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.